ආයිබෝන් හරිතේ හරියට ගෙනෙන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මවරුවනි කාකුමාරදාස ප්‍රථම නවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත නව රජයේ මැති ඇමතිවරුන් දහස කිහිපයක් තුල අමාත්‍යවරුන් වැඩ ආරඹයි ඡන්ද කැඩුණු හේතුව රනිල් පහදයි අමාත්‍ය දුහුර බහර නොගැනීම ගැන උදය ගම්මපිලගෙන් ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ 16 දිනකුගෙන් යුත් නව කැබිනට් මණ්ඩලය ඊයේ පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිනුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව රජයේ නව අමාත්‍ය මණ්ඩලයේ දිනුම් දීමේ ජාතික උත්සවය පැවැත්ුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ 16 දිනකුගෙන් යුත් නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිනුම් දෙනු ලැබුවා. එය අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස සැපයුම් අමාත්‍යවරයා ලෙසයි දිරුම් දෙනු ලැබුවේ. නිමල් සිරිපාලද සිල්වා මහතා අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ප්‍රජා සෞභල ගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද දින දිවුරුම් දුන්නේ ආරුමුගම් තොණ්ඩමණ මහතායි. ගරු ආරමුගම් තොණ්ඩමණ මැතිතුමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිනේෂ් ගුණවර්ධන මහතා දියුරුම් දුන්නේ විදේශ සම්බන්ධතා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා සහ කම්කරු සම්බන්ධතා අමාත්‍යවරයා ලෙසයි. පවිත්‍රා දේවී වන්නියාරච්චි මහත්මිය කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය ලෙස දියුරුම් දුන්නා. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස අද දින දිවුරුම් දුන්නේ ඩග්ලස් දේවානන්දා මහතායි. ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. චමල් රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යවරයා ලෙසයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග සහ මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස අද දින දිවුරුම් දුන්නා. දල සලහපෙරුම් මහතා අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයායි. විමල් වීරවංශ මහතා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. මහින්ද අමරවීර මහතා අද දින දහස් දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දුන්නේ මගේ ප්‍රවාහන කළමනාකරණ විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයා ලෙසයි.
SM චන්ද්‍රසේන මහතා ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර සහ වනජීවි සම්පත් අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා. වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස අද දින දියුරුම් දුන්නා. ප්‍රසන්න රණතුංග මහතා දියුරුම් දුන්නේ සංචාරක සහ ගුවන් සේවා, කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසයි. කැබිනට් මණ්ඩලයේ දියුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙති ඇමතිවරුන්ට අදාළ කාර්යයන් සිදු කිරීම සඳහා වන උපදෙස් ලබා දුන් අතර මෙලෙස භාරකාර ආණ්ඩුවක් කඩිනමින් පිහිටවීම පිළිබඳවද අදහස් පළ කළා. අපිට විශාල අභියෝග තිබෙනවා. මේ අභියෝග ජය ගන්නට අවශ්‍ය වගේම මහජනතාවගේ ඒ බලාපොරොත්තු අපි සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරන්නට ඕන. අපි දන්නවා පසුගිය වකවානුව තුළ මෙරටේ මහජනතාව පැවතෙන දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් විශාල අප්‍රසාදයක් පළ වුණා. ඒක අපි හැම දිනෙකම දන්න කරුණක්. අපි මේ නව රජය එම සංස්කෘතියෙන් ඉවතට යවිලා ජනතාව බලාපොරොත්තු වෙන අලුත් යුගයකට යා යුතුයි. මෙතන ඒ නිසා මේ කාලය තුළ අපි අපේ උපරිම හැකියාව යොදලා ඒ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනතාව වෙනුවෙන් අපි පොරොන්දු වුණු ප්‍රධාන කරුණු ක්‍රියාත්මක කිරීමට ඔබ සමගේ සහාය මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි අමාත්‍ය මණ්ඩලයේ 15කට සීමා කරා. ඊට පසු ඒ අමාත්‍යවරුන් යටතේ රාජ්‍ය අමාත්‍යවරු පත් කරන්නට නියමිතයි. මම ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය අමාත්‍යවරුන්ට ඔවුන්ට නියමිත රාජකාරීන් කරන්නට ඔබතුමාලාගේ සහාය ලබා දෙන්නට කියලා. මොකද අපි කවුරුත් දන්නවා මීට ඉස්සෙල්ලා පත් කරපු රාජ්‍ය අමාත්‍යවරු සහ ඇමතිවරුන්ට සමහර අය මුළු දවසම අත්සන ගගහ අත්සන ප්‍රැක්ටිස් කරා විතරයි එයාට බලයක් තිබුණේ නැහැ කියන චෝදනාව තිබුණා. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා තරුණ මන්ත්‍රීවරුන් මගෙන් ඉල්ලා හිටියා මේ කුඩා ඇමති මණ්ඩලයක් පත් කරන්නට කියන එක. වාගේ අපි දන්නවා අද බොහෝ ආයතන පාඩු ලබන ආයතන බවට පත් වෙලා තිබෙනවා. අපි මේවා ලාභ ලබන භාණ්ඩාගාරයට බරක් නොවන අයුරු සාර්ථකව ගෙනියන්නට අවශ්‍යයි. මේක කරන්නට පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මෙහි සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමේදී ඒ කාර්ය කරන්නට පුළුවන් සුදුසුකම් තියෙන වෘත්ති මය වගේම එකට දැනුමක් තිබෙන සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කළ යුතුයි. ඇමතිතුමන්ලාගේ මං ඉල්ලා සිටිනවා ඒ ආයතනවලට සුදුසු අය ඉන්නවා නම් ඒ අයගේ නම් තේරීම් මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඒක ඒ අය ඒ කාර්යයට සුදුසු කියලා තෝරා ගන්නවා. අවාසනාවකට වගේ පසුගිය කාලවල කතා කරපු දෙයක් තිබයි ඒ අමාත්‍යාංශවල තියෙන ඒ ඇබෑර්තු බොහෝ වෙලාවට ඇමතිතුමාගේ ආසනේ තියෙන අයගෙන් පත් කරා. ඒකම නිපුණතාවයක් නැති ඒවට ඇත්තට වශයෙන්ම ඒවා දිය යුත්තේ දුප්පත්කමින් පහළම මට්ටමේ තියෙන ඉන්න අයටයි. මෙතන ඒක තමයි දුප්පත්කමින් ඉහළට ගන්නට නම් අපි මේ දුප්පත් පවුල්වලට තමයි මේ නිපුණත්වයක් නැති ඇබෑර්තු ලබා දිය යුත්තේ. එවැනි පුරප්පාඩු ඇමතිවරයා විසින් කෙලින්ම පුරවන්නේ නැතුව ඒවා රටේ සෑම ප්‍රදේශයකම සෑම මන්ත්‍රීවරයෙකුටම සමාන අයිතියක් ලබා දිය යුතුයි. ඒ පුරප්පාඩු පුරවන්න ජනාධිපති කාර්යාලයට දැනුම් දුන්නොත් අපිට ඒක පුළුවන්. ඒ සෑම මන්ත්‍රීවරයෙකුටම ලබා දෙන්න අවස්ථාවක් ඒ උන්ගේ ප්‍රදේශයෙන් ඒ පුරප්පාඩු පුරවන්නට. ඒ වගේම මම හිතන්නේ අපිට සඳුදා පමණ පුළුවන් ඉතුරු රාජ්‍ය අමාත්‍ය ධුර ලබා දෙන්නට. මේ 15 දෙනෙකු අමතිවරු තෝරා ගැනීමට ඉතාම පහසුතාවයක් තිබුණා. වඩාත් වැදගත් වෙන්නේ අප ඉදිරියේ තියෙන අභියෝග ජය ගන්නට. ඒ නිසා මේ කාර්ය සඳහා මටත් අගමැතිවරයාටත් සම්පූර්ණ සහයෝගය තමුන්නාන්සේලාගෙන් ලබා දෙනමින් මම ඉල්ලනවා.
இன் அனுத்துருவ நவ கேபினட் மண்டலைய ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ மகாதா சமகு சமூக சாயாரூபேகட்ட பெனி சிட்டியா. ஸ்ரீ லங்காவே அமெரிக்கானு தானாபதினி அலியானா டெப்டிட்ஸ் மகத்மிய சகா ஜப்பான தானாபதி சுகியாமா அகீரா மகதா ஏபிர வடுவே ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மகதா ஹமுவே திபெனவா ஏ ஜனாதிபதி லேகம் காரியாலயதே. ஸ்ரீலங்காவே அமெரிக்கானு தானாபதினி அலியானா டெப்லிப்ஸ் மகாத்மிய ஜனாதிபதி காரியாலயதி ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மகதா ஹமுவுனா அமெரிக்கானு தானாபதி காரியாலய நியோஜ்ய பிரதான மெஹையும் மார்டின் கெலி தேசபாலன மெஹையும் பிரதானி ஆண்டனி ரென்சுல்லியான மகத்தொருந்து மே மகமூட் எக்கு சிதி அத்தர மெய்தி தேபார்ஷவே அத்தர சுஹத கதா பஹக்த சிதுவுனா மே அத்தர ஸ்ரீலங்காவே ஜப்பான தானாபதி சுகியாமா அகீரா மகதாது அத ஜனாதிபதி காரியாலயதி ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மகதா ஹமுவி சுஹத கதா பஹக நிறுத்தவுனா ஸ்ரீலங்காவே ஜப்பான தானாபதி காரியாலய நியோஜ்ய பிரதானமேயும் தோஷி ஹீரோ கீதமுரா நியோஜ லேகம் தகேஷி ஒசகியான மகத்வருந்து மெமஹமோட்டேக்குவ சிட்டியா. பசுகிய ஜனாதிபதி விருணேதே சிங்கள பௌத்த சந்த பதனம அஹிமிவீம ஹேத்துவின் தம பார்ஷவேட பராஜய அத்வூபவ ஹிட்டப்பு அக்ரமாத்திய ரணில் விக்ரமசிங்க மகதா பவசனவா சிறிகொத பக்ஷ முலஸ்தானேதே மாத்திவேத அதஹஸ் பலகரமின் ஹிட்டப்பு அக்ரமாத்திவரையா மிம் அதஹஸ் பலகலா. ஹிட்டப்பு அக்ரமாத்ய எக்ஸத் ஜாதிக பக்ஷ நாயக ரணில் விக்ரமசிங்க மகதா சிறுகொத்த பக்ஷ மூலஸ்தானே வெத பெமினியா ஏ பசுகேதா பெவதி ஜனாதிபதி வர்ணேதி சகாய பலகல நிலதாரின் ஏதுலு பாக்ஷகின் வெத ஸ்தூத்திய பலகிரிம சந்தாய் இன் அனுதுருவ ஹிட்டப்பு அக்ரமாத்யவரையா மாத்ய வெத அதஹஸ்த பலகலா. மே வியாபாரே அடபன கரா கியன சோதனா மம் பிரதிக்ஷேப கர்ணா ஏக மகேங்வத் மே யந்த்ரேனவத் சிதுனே நே அபி அபே பிரதான சாமாஜிகயன்ட அமதுருண்ட மந்திரி வருண்ட திரு தெனாட்டம ஏக ஏக வககீம் பார துன்ன மம பாரகத்தே துரு நெகனஹிர சந்த ஏ சந்த பிரதிஷதய மட வெடி கரண்ட அவஸ்தாவ லபுன ஏ அவாசனாவகட அனிக் தகுனு பலாத் அதே அபே சந்த பிரமாண்ய அடுனா ஏக மே பராஜயட ஹேத்து உனா சமஹார திஸ்திரிக் அப்படி ஜாயகிரகணே கராட்ட சமஸ்தையாக் கட்டியட்ட அப்படி ஏ பராஜயட பத்துன அப்பிட்ட பெண்ணன ஹட்டியட்ட காத்தகிங் அப்படி பிரஜாதந்திரவாதய தாபனே கிரீம சால சங்வர்தனே கத்தி கிரீம நீதிய சாமே அத்தி கிரீம ஏ வகிம சமாஜ சேவா தியுனு கிரீம ஏ எககிங் வத் பிட்ட பலாபுரத்துன பிரச்சாரே லபுன்னே ஏத் ஈட்டத் வடா அப்பே அவதானி யமுவென்ட ஊமனாய் சிங்கள பௌத்த பதனம நெதுனேக மேக ஈட்ட இஸ்ஸல்ல அப்பிட சிது வேலா நே ஏ கென விசேஷேம் அப்பி ஹொயல பெலி யுதி அப்பி அநாகத தீர்ணய கண்ட சமகம மே பிரதிபல கென விக்ரஹக் கரண்ட் ஊமன ஏ விக்ரஹக் கல்ல தமை அப்பிட இதிரியட யண்ட புலுவாம் அப்பி மே பிலி பந்தவ அங்கிலி திக் கர கர சோதனா கர மேக சார்த்தக வென்னே நே மே பக்ஷட்டவத் மே நிலதாரி காட்டவத் மூல்ல கட்டியுத்து கென வகக்கீமத் திபுன் நே எத்த வசேம் அப்பி மூல்ல கட்டியுத்து பாரகத்தே நே ஏம சோதனாத் மம பிரதிக்ஷேப கரணோ ஏ நிசா பக்ஷே பிலிபந்த மே சோதனா கரணோன்னா கேர் விபாக கல்ல ஏ அசத்தியே நங் ஏ கென அப்பி ததிங் கிரியா கரண்ட திபெனோ ஏ அவஸ்தாவேதி அப்பி அநாகத்தே கென ஹிதண்ட திபெனோ ஏ பக்ஷ அநாகத்தே கென ஹிதல நவ நாயகோ அப்பி இதிரிபத் கரண்ட தியனோ ஏ வகேம ஏட பார தென்டோனே அலுத் பிரதிபத்தி இதிரிபத் கரண்ட එතන දිනන නායකත්වයක් ඇති කරන්න තිබෙනවා. ඒ පරිවර්තනය එතකොට අවසන් වෙනවා. අපිට බය නැතුව ඒ නායකත්වෙක ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. බෞද්ධයෙක් හැටියට අපිට තියෙන්නේ යම්කිසි වැරද්දක් සිදු වුණාම ඒ පිළිබඳ ඇඟිල්ල දික් කරන එක නෙමෙයි. බෞද්ධයෝ හැටියට ඒ වරද වටහා ගන්න ඕනේ. ඒ වටහා ගත්තාන් පස්සේ ඒක නිවැරදි කරන්න අපි පියවර ගන්න තිබෙනවා. එහෙම නිවැරදි බෞද්ධ ප්‍රතිපත්තියක් අපි වටහා ගත්තාම තමයි අපිට ඉදිරියට යන්න තිබෙන්නේ. ඒ නිසා අපි මේ වැඩසටහන ගැන හිතලා මේ වැඩසටහනට ගරු සංඝරත්නයේ ආශිර්වාදය ලබාගෙන නව එක්සත් ජාතික පක්ෂයක් හැටියට ඉදිරියට යමු. මේ අතර හිටපු අග්‍රාමාත්‍යවරයා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණීමට පෙර සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිට විශ්‍රාමික ආබාධිත සෙබළුකු විසින් උපවාසයක් ආරම්භ කර තිබුණේ මේ ආකාරයෙන්. හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා දෙන ලෙසට ඉල්ලමින් ඔහු මෙලෙස උපවාසයේ නිරතව තිබෙනවා. කෙසේ වෙතත් මීට එරෙහිව එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිසක් ඊට අදාළ උපවාසකරු අසලම පුවරුවක් සවි කර තිබෙනු දක්නට ලැබුණා. එහි සටහන්ව තිබුණේ මෙවන් වැකියක්.
මැතිවරණ සඳහා භික්ෂුන් වහන්සේලාට ඉදිරිපත් වීමට නොහැකි වන පරිදි අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ක්‍රියා කළ යුතු බව ඓතිහාසික මිහින්තලේ රජමහ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණු වැවේ ධම්මරතන හිමියන් පවසනවා. මීට අමතරව මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයා හා නවරජයට තවත් ඉල්ලීම් කිහිපයක්ද ඉදිරිපත් කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් වැඩ පටන් අරගත්ත බව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපිට පෙන්නුම් කරලා තියෙනවා. අපි එතුමාට අපි යෝජනාවක් හැටියට ගෙනනවා. විහාර දේවාලගම් පනත තුල අපි දැක්කේ නෑ වෙසක් පොසොන් නැත්තම් මේ දොළොස් පෝය කිසිම කැබිනට් අනුමැතියකින් සම්මත වෙලා නෑ. චක්‍රලේක තමයි ඉදිරිපත් කළා වාර්ෂිකව ජාතික වෙසක් පින්කම හැටියට පොසොන් කටයුතු හැටියට කරුණු කාරණාවන් සිද්ධ කළා තියෙනවා. ඒ වගේම පුරාවිද්‍යා ස්මාරක හඳුනාගත් ස්මාරක තියෙනවනේ සියලු දේවල් ගැසට් කරන්න. Hindu, Islam, Catholic, බෞද්ධ මේ හැමෝටම තමන්ගේ ආගම අදහන්නට ආගම ඉගෙන ගන්නට අවශ්‍යයි. ඒ නිසා විශේෂයෙන් ඉරිදා දවස ගැසට් කරලා පාර්ලිමේන්තු පනතකින් මේ උපකාරක පන්ති දවස පුරාවටම පැවැත්වෙනවා. ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. අපේ අතිගරු ජනාධිපතිතුමාගෙන් අමාත්‍ය මණ්ඩලයෙන් අපි ඉල්ලීමක් කරනවා. බුදුදහමට කරන ගෞරවය තමයි මෙන්න මේ භික්ෂූන් වහන්සේලා ඡන්දයට ඉදිරිපත් කිරීම වළක්වීම සඳහා අනපනත් කියලා සංශෝධනය කරන්න. විශේෂයෙන් පොදු නීතියක් අපිට හැම පළාතකම එකම නීති ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා නම් එකිනෙකාට අවංක වෙනවා නම් මේ රට අපි බලාපොරොත්තු වනටත් වඩා බොහොම ඉක්මනින් මේ රට දියුණු පවුණු කරන්න පුළුවන් වෙන එක බව අපි සිහිපත් කරනවා. අපි දකිනවා එතුමානන්ට ඉතාමත් හොඳ පැහැදිලි අතීතයක් තියෙනවා. ඒ වගේම එතුමානම් හොඳ වර්තමානයක් හොඳට හදාගෙන තියෙනවා. ඒ වගේම එතුමානම්ගේ අනාගතේ දිහා බැලුවම පස්සේ මේ රටේ හැම දිනාම එක්සේසත් කිරීමේ ශක්තියක් අපේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමානන්ට තියෙනවා. එයයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ සමග්ගානන් තපෝසුකෝ, මේ ඉහළම සැපේ තමයි සමගිය. සමගිය ඇති කරන්න පුළුවන් එකම නායකයා හැටියට අපි දකිනවා එතුමානන්ගේ ක්‍රියාදාමයන් තුලින් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමානන්. එනිසා එතුමානන්ට ඉතාමත්ම වගකීමකින් යුක්තව රටේ ඉදිරි අනාගතේ සෞභාග්‍යමත් රටක් බවට පත් කරගන්න හැම දිනාගේම හොඳ හිත දිනාගෙන හැම දිනාගේම යහපත අභිවෘද්ධිය සඳහා රටේ දියුණු අභිවෘද්ධිය උදාකර දීම සඳහා නිරන්තරයෙන්ම අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමානන්ට භාග්‍ය වාසනා උදාකර ගන්නට රත්නත්‍රයේ ආශිර්වාදයත් සියලුම දෙවියන්ගේ දේව කරුණාව දේව ආරක්ෂාව නිතティම්ම උදා වේවායි හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. අභව ප්‍රාප්ත වූ හිටපු අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතාගේ දේහය ඊයේ පස්වරුවේ රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත ගුවනින් රැගෙන එනු ලැබුවා. ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු දේශපාලකයන් රැසක්ද එක්ව සිටියා. අභාව ප්‍රාප්ත වූ හිටපු අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා ඊයේ පස්වරුවේ ඒ මහතාගේ දොළුව පිහිටි නිවසේ සිට පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත ගුවනින් රැගෙන එනු ලැබුවා. පස්වරු එකේ සිට පස්වරු 2:45 දක්වා ඒ මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර තිබූ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලකයන් ප්‍රපූන් ඇතුළු විශාල පිරිසක්ද එක්ව සිටියා.
අභාව ප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දීමෝ ජයරත් මහතා මියයන් විට 88 වන මෙහි පසු වූ අතර ඒ මහතා මෙරට 14 වන අග්‍රාමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය ධූරයේ හෙබ වූ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්. හිටපු අග්‍රාමාත්‍ය දීමෝ ජයරත්න මහතාගේ දේහයට අවසන් රාජ්‍ය ගෞරව දැක්වීමෙන් අනතුරුව ඊයේ පස්වර 2:45ට දේහය පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට යලි ගම්පොළ දොළුව පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යනු ලැබුවා. දේහය පිළිබඳ අවසන් කටයුතු අද දින රාජ්‍ය අනුග්‍රහය සහිතව ගම්පොළ දොළුව හලියත ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. 15 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේ පශ්චාත් පැමිණිලි සංඛ්‍යාව අවම මට්ටමක පැවති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතින් රුවන්ගුණ සේකර මහතා පැවසුවා. කොළඹ පැවති මාධ්‍යමකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිවරණයට අදාළව පශ්චාත් මැතිවරණ පැමිණිලි 19ක් පොලිස් ස්ථාන වෙත වාර්තා වෙලා තිබෙනවා. මේ පැමිණිලි 19 පහර දීම හා තුවාල කිරීම සම්බන්ධ පැමිණිලි 13ක්, ඒ වගේම බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 4ක්, අලාභහානි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2ක් වශයෙනුයි මේ පැමිණිලි 19 සමන්විත වෙන්නේ. මේ පශ්චාත් මැතිවරණ පැමිණිලි 19ට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ ගණන 13ක් වෙනවා. තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබෙනවා. ඒ සඳහා විමර්ශන කටයුතු සිදු වෙනවා. බරපතල ගණයේ සිදුවීම් කිසිවක් මේ පැමිණිලි අතර නොමැති බව විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි. 2015 ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවත් සමග සසඳන විට මෙවර 19ක් වාර්තා වී තිබෙනවා. 2015 ජනාධිපතිවරණයට අදාළව පශ්චාත් මැතිවරණ පැමිණිලි 49ක් පොලිස් ස්ථාන වෙත ලැබී තිබෙනවා. මෙවර පශ්චාත් මැතිවරණ පැමිණිලි ලැබීම අවම මට්ටමක පැවති බව ආරක්ෂක ලේකම්තුමා නිශ්චිතව උපදෙස් ලබා දීලා තිබෙනවා. සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර උපරිමයෙන්ම ගන්නා ලෙසටත්, ඒ වගේම සාමය කඩවන ක්‍රියා සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් ගරු ආරක්ෂක ලේකම්තුමා නිශ්චිතව උපදෙස් ලබා දීලා තිබෙනවා. දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානේශේකර මහතා ගාල්ල දිස්ත්‍රික්කයට මාරු කරලා දිනවා. ඒකෝර මේ සම්ම කරගෙනම පරීක්ෂණ වලට ඒ විමර්ශන නව අධ්‍යක්ෂවරයෙ පත් වෙලා තිබෙනවා. විමර්ශන සිටි ජාතික පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් ප්‍රධානීන් 16 දිනක සඳහා නව පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් සිදු කර තිබෙනවා. මෙම නිලධාරීන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතාද සිටින අතර ඔහු ගාල්ල දිසාව වෙත ස්ථානමාරු කර යවා තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත නව පත්කිරීම් සහ ස්ථාන මාරුවීම් පහත පරිදි සිදු කර ඇති බව පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව පොලිස් නිලධාරීන් 16 දෙනෙකුගේ නව පත්කිරීම් සහ ස්ථාන මාරු කිරීම් සිදු කර තිබෙනවා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති SM වික්‍රමසිංහ මහතා, නියෝජ්‍ය පොලිස්පති මධ්‍යම පළාත සහ ඌව පළාතට අමතරව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නැගෙනහිර පළාතේ රාජකාරී ආවරණය කිරීම සඳහා යොදවා තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති LS පතිනායක මහතා, නියෝජ්‍ය පොලිස්පති ප්‍රවාහන හා සංදේශ දිශාවේ සිට නියෝජ්‍ය පොලිස්පති රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිශාවට යොමු කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති WMM වික්‍රමසිංහ මහතා, නියෝජ්‍ය පොලිස්පති රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිශාවේ සිට නියෝජ්‍ය පොලිස්පති ප්‍රවාහන හා සංදේශ දිශාව වෙතත් නියෝජ්‍ය පොලිස්පති RMNGO පෙරේරා මහතා, නියෝජ්‍ය පොලිස්පති කළුතර දිශාවේ සිට නියෝජ්‍ය පොලිස්පති පරිසර ආරක්ෂණ දිශාවට යොමු කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති EMUV ගුණරත්න මහතා, නියෝජ්‍ය පොලිස්පති මාතර හා තංගල්ල දිශාවේ සිට ස්ථාන මාරු කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති කළුතර දිශාව වෙතයි. නියෝජ්‍ය පොලිස්පති KNJ වෙදසිංහ මහතා, නියෝජ්‍ය පොලිස්පති ගාල්ල දිසාවට අමතරව නියෝජ්‍ය පොලිස්පති මාතර හා තංගල්ල දිසාවේ වැඩ බැලීම සඳහා යොදව ඇති අතර නියෝජ්‍ය පොලිස්පති DJ පලිහක්කාර මහතා, නියෝජ්‍ය පොලිස්පති පොලිස් මූලස්ථානයේ දිසාව බහර තනතුරේ සිට ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරී ලෙස පොලිස් මූලස්ථානයට යොමු කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති LKJ පීරිස් මහතා, නියෝජ්‍ය පොලිස්පති පොලිස් පරිපාලන දුක්ගැනවිලි විසඳුම් අධිකාරි දිසාවට අමතරව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මූලස්ථාන දිසාවේ රාජකාරී ආවරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති LPSP සඳුන් ගහවත්ත මහතා, නියෝජ්‍ය පොලිස්පති උතුරු මැද දිශාවට අමතරව වන්නි දිශාව බහර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණය කිරීමටත් යොදවා තිබෙනවා. එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ සිට ගාල්ල කොට්ටාශයේ වෙත මාරු කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති ගාල්ල දිසාවගේ පුද්ගලික සහකාර ලෙස ශානි අබේසේකර මහතා යොමු කර ඇති බවද පොලිස් මූලස්ථානයේ සිය නිවේදනයෙන් පවසනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී W තිලකරත්න මහතා පරිසර ආරක්ෂණ කොට්ටාශයේ අධ්‍යක්ෂ තනතුරේ සිට යොමු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙසයි.
සහකාර පොලිස් අධිකාරී RARN රාජපක්ෂ මහතා කැලණිය කොට්ටාශයේ සිට ජනාධිපති ආරක්ෂක කොට්ටාශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙසත් සහකාර පොලිස් අධිකාරී DSK පුෂ්පකුමාර මහතා ක්‍රීඩා කොට්ටාශයේ වැඩබලන අධ්‍යක්ෂ තනතුරට අමතරව පරිසර ආරක්ෂණ කොට්ටාශයේ අධ්‍යක්ෂ තනතුරේ වැඩබැලීම සඳහාත් සහකාර පොලිස් අධිකාරී PT සිසිර මහතා නුගේගොඩ කොට්ටාශයේ සිට කොළඹ දකුණු කොට්ටාශය වෙත දිස්ත්‍රික් 1 බහර නිලධාරි ලෙසත් පත් කර තිබෙනවා. සහකාර පොලිස් අධිකාරී WVDG සමන්තිලක මහතා කොළඹ දකුණු කොට්ටාශයේ සිට සුබසාධන කොට්ටාශය වෙත මාරු කරද්දී සහකාර පොලිස් අධිකාරී WPV පෙරේරා මහතා මාරු කර ඇත්තේ අමාත්‍යංශ සම්බන්ධකරණ කොට්ටාශයේ පොලිස් මූලස්ථානයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතයි. සියතු දැස්සන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. දවස නුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ්පිටුවන www.siyathanews.lk වෙබ්පිටුවේ වෙත. යලිතම වූ අපගේ මධ්‍යහන පුවත් විකාශය තුලින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.